समझ आ गया लो उनका रदाने जेडी से लाओ संचार का बढ़ रही खोते दूपत कांडे में श्रीलंका कांडे मात्र पाते हैं देवें टेस्ट तरह के हाथ ने दावा सावसार में डिटा तरह जेडी से ला विशिष्ट नोदवे लाखों ने किसी पांच तरह क्लब से किया पांच दूर देसी पांच तरह बैगिंग अभी कथा करते हैं लासित एमओ देने तक का हो लाखों एक किसी हाथ का वार्ता का संबंध तबे पहुंचता करें यानवा නවවෙනි කඩුල්ල රෙදිං අපි කියන්න ඕනේ නරංජරි ඉස්සෙල්ල හැමදාම මේ අසීරු අවස්ථාවල ලකුණු රස් කරපු ක්‍රීඩකෙක් ඉතින් ඔහුගේ පළවෙනි ශතක ගැන කතා කරොත් එහෙම පළවෙනි ශතකයේ වාර්තා වන්නේ 2016 වසරේ අගෝස්තු මාසයේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමත් එක්ක ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු පහක් ගැවිලා ලකුණු 26කට ඒ වෙලාවේ ඔහු පිටියට එනවා අංක 7 පිටක විදියට ඇවිල්ලා ඔහු ලකුණු ලබා ගන්නවා ලකුණු 129 5250 කේ චන්දිමාල් එක 211 ක සම්බන්ධතාවයක් පවත්වා ගන්නවා දෙවෙනි ඉනිමේදී ඔහු ලකුණු 65ක් ලබා ගන්නවා 574 කින් ඉක්මන ලකුණු 65ක් ඉතින් ශ්‍රීලංකා කණ්ඩායම ලකුණු 163කින් තරගය කොහොමද ජයග්‍රහණය කරනවා ඒ තමයි ඔහුගේ තුන්වෙනි ටෙස්ට් තරගය තමයි ඔහුගේ පළවෙනි ශතකයේ වර්තාවන්නේ ඒකම 2019 වසරේ අගෝස්තු මාසයේදී තවත් ඒ වගේම විශේෂ ශතකයක් ඔහු රැස් කරනවා නවසීලන්ත කණ්ඩායමත් එක්ක ශ්‍රී ලංකා කණ්ඩායම කඩලු 4ක් දෙවියනවා ලකුණු 93කට කඩලු 6ක් දෙවියනවා ලකුණු 130කට එහෙදී මොහු අංක 6 පිටකරුව විතර ලකුණු 109ක් ලබා ගන්නවා 5148කින් ඒකම ඉන්දියාවත් එක්ක ඔහුගේ තුන්වෙනි ටෙස්ට් ශතකය මේක විශිෂ්ට ඉනිමක් තවත් පස්වෙනි දවසේ හතරවෙනි ඉනිං එකේ තමයි මොහු මේක වර්තා කරන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම කඩලු 4ක් දෙවියනවා ලකුණු 35කට ලකුණු 410ක් ඉලක්කයක් හවා යනවා ඒක ලබා ගන්නවා කියලා තරගේ සේව් කර ගන්න බෑ නමුත් තරංජි රිසිල අංක 3 පිටිකරුව විදියට ඇවිල්ලා ලකුණු 119ක් ලබා ගන්නවා ශ්‍රී ලංකාව තරගේ ඩ්‍රෝ කරනවා ඉතින් මේ තමයි ඔහුගේ විශිෂ්ටත්වය ඉන්දියාවේ 5 වෙනි දවසේ 4 වෙනි ඉනිං එකේ ඒ වගේ ඉනිම ක්‍රීඩා කරනවා කියන්නේ ඒක ඇවිල්ලා ඔහුට ප්‍රෙෂර් එක දරා ගන්න පුළුවන් අපි කතා කරොත් ඒවා හැම පොසිෂන් එකම තරංජි රිසිලට බට් ගන්න පුළුවන් අංක 3 පිටිකරුව විදියට ඔහු සෙන්චරිස් 2ක් ලබා ගන්න විදියට අංක 5 පිටිකරුව විදියට සෙන්චරිස් 2ක් අංක 6 පිටිකරුව විදියට සෙන්චරිස් 3ක් අංක 7 පිටිකරුව විදියට 1 සෙන්චරි 1ක් ඉතින් මේ තමයි ධනංජයගේ විශේෂ